හැදෙන්නේ. දැන් පොඩි දරුවෙක් දිහා බලන් හිටියොත් ඉපදිච්ච ගමන් පොඩි දරුවෙක් එයා මුකුත් දන්නේ නැහැ. එයාට ඊර්ෂ්‍යාවකුත් නැහැ, වෛරයකුත් නැහැ, ක්‍රෝධයකුත් නැහැ, ප්‍රශ්නෙකුත් නැහැ, මුකුත් දන්නේත් නැහැ. අන්න එයාට සිත හැදෙන්නේ කොහොමද? එතර සිතක් පණවන්න බෑ. එතර ප්‍රභාස්වරයි. එයා කොහොමද එතකොට සිතුවිලි හැදුනේ? අන්න එතන ඉඳන් තමයි පුබ්බේ නිවාසානුසය ඥානය කියන්නේ පෙර සිත් කඳ පිළිවෙත් දකින්නවා කියන්නේ අපේ සිත හැදුණු තැන ඉඳන් සිත හැදෙන හැටි දකින්න එකයි. පෙර සිත් කඳ පිළිවෙත් දැක්කොත් තමයි මේ මොහොතේ සිත හැදෙන හැටි දකින්නේ. ඒ දකින්න එකයි අපි මේ සිත හැදෙන හැටි කියන්නේ. ඒක දන්න කෙනා දුකෙන් ඒ දන්න කෙනා දුකෙන් මිදෙනවා. දුකමයි හටගන්නේ, දුකමයි පවතින්නේ, දුකමයි නිරුද්ධ වෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කළා. සුඛ දුක්ඛං දුක්ඛ දුක්ඛං කියලා බුදුන් වහන්සේමයි දුකෙන් තොරල දෙයක් නැති බව දේශනා කරන්නේ. පොත කියන්නේම දුකයි. දුක කියන්නේම පොතයි. පොත තියෙනවා නම් දුකයි. මේ උපමාවක් එක එක උපමාවක් අපි යමද්ද දෙයක්ද දකින්නේ දුකමයි. දෙයක් කියන්නේම වටිනවා, වටිනාකමකුයි. දැන් පොත කියන්නේ ශබ්දයක්. ඇහැට එන්නේ වර්ණයක්. ශබ්ද වර්ණයක් කොහෙන්ද? දෙයක්. එහෙනම් ඒක ශබ්දයක් විතරයි. වර්ණේ වර්ණයක් විතරයි. පොත කියලා දෙයක් එළිය තියෙනවා. මේ සුද්දෙක් આવුත් බුක් කියයි, චීන ජාතිකෙක් આવුත් චීන් චීන් ගායි, දෙමළෙක් කෙනෙක් આવුත් තාම මොකක් හරි ශබ්දයක් දායි. දැන් ශබ්ද ඔය දානේ ඔක්කොම හරිද? එතකොට මෙතන පොතක් නැහැ. එහෙනම් අනිත්‍යත් මේකට පොත කියන්නේ බෑ. මොකද මේ ශබ්දේ? ශබ්දේද? එතකොට මේ ශබ්දේ වර්ණ මෙතන තියෙන්නේ ශබ්ද තරංගයි වර්ණ තරංගයි එකතු වෙලා හදෙන චිත්ත තරංගයයි. මේ චිත්ත තරංගය තමයි සිරසල්නෝ දෙරනරනෝ වගේ මේක ෆ්‍රීක්වන්සි සිස්ටම් මේකට වැඩ කරනවා. සිත තියෙන තරන් නැහැ කිව්වේ ඒකයි. සිත ඇඟ ඇතුලේ කොහෙවත් නැහැ. මේක අවබෝධ කරගන්න එක මේ ලෝකයේ තියෙන වටිනාම දේ. මහා ආශ්චර්යයක්. අද්භූතයි ස්වාමීනි, යටිකුරු කරපු දෙයක් උඩුකුරු කරා වගේ මට වැටහුණා ස්වාමීනි කියලා සංඝයා පිළිතුරු දුන්නේ මෙන්න මේක අවබෝධ කරලා. බුදුන් වහන්සේ ධර්මයේ පැහැදිලි කරනවා. ධාර සද්ධර්ම ශ්‍රවණං දුර්ලභං කියලා බුදුන් වහන්සේ කිව්වේ ඒ නිසයි. දුර්ලභං සද්ධාම ශ්‍රවණං බුදුන් වහන්සේ පෙන්නන දුර්ලභ මනුස්සත්වං. මේක සතෙකුට වැටෙන්නේ නැහැ. දුර්ලභං ප්‍රතිරූපදේශ වාසේ. මේකට අතර මහා භාග්‍යයක් තියෙනවා මේක ඇහෙන්න. දුර්ලභං සන සම්පත්. සන සම්පත් කියන්නේ මේ සිතක් එක සිතක් දකින්න හැටි. සන සම්පත්තිය කියන්නේ මේ ජනයයි ඒක කතාවක් නෙමෙයි. එක සිතක් දකින්න හැටි සන සම්පත්තිය. එක්ෂණික සිතක උදේවැ දකින්නාට සම්මුතිය තුළ මරණ යාම නොවේ කිව්වේ ඒකයි. මරණය කියන්නේ බොරුවක් වෙනවා. මැරෙන්න කෙනෙක් නැති වෙනවා. කෙනෙක් නම් හිත තියෙනවා. හිත නැත්තම් කෙනෙක් නැහැ. හිතයි මැරෙන්නේ හිත නැති නිසායි කාය වලලා දාන්නේ. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස එනකම් සෙන්සර්ස් ටික වැඩ කරන එකයි සිත කියන්නේ. ආස්වාස ප්‍රාස්වාස නවතිනකොට සිත නැහැ. සිතයි මේ මායාව. මා රූප මංච විඥාන. මේ මායාව අවබෝධ කරගන්න බැරුවයි. මායාව අවබෝධ කරොත් අන්න විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපමං එත්ත ආපෝච පටවි තේජෝ නගාරති කියන තැනට එනවා. විඥානේ අනිදස්සන වෙනවා. සිත සිතින් මිදෙනවා. සිත සමතික්‍රමණය වෙනවා. මහා පුරුෂෝ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. යමෙක් මේ අවබෝධ කර මේක ලේසි නෑ. අස්සලෝමක් සියක් කඩකට පැලෙන්න විදිහද මහණෙනි යක් විය හැකි මේ සුකර නොවේකේ. බුදු සමය තුළ මේ දුනුවායෝ ඒ යුද්ධ ක්‍රමනේ තිබුණේ. ඒක නිසායි කියන්නේ ඔය වගේ උපමා. අද මෑත යුගයේ දැන් කියන උපමාවක් කියනවනම් පරමාණු බෝම්බයක් පිපිරියොත් ඒකෙනුත් බේරිය හැකි මේ සුකර නොවේ කියලා අපි කියනවා. මේක ඒ තරම්ම දුර්ලභයි. අති දුර්ලභයි. අහුවත් තේරෙන්නේ නැහැ, කිව්වත් තේරෙන්නේ නැහැ, දැක්කත් තේරෙන්නේ නැහැ, හිතුවත් තේරෙන්නේ නැහැ. අවබෝධ වෙන්නම ඕනේ. අවබෝධඥානෙට යසු වෙන්න. මහා සිවුම් කෝණයකට හසු වෙයි. උදෑසන හිමිදිරි පාන්දර තනාග දියබිඳක යමෙක් දේ දුන්නත් දකීද? මහණෙනි ඊටම අදාළෝ කෝණකින් දැකිය යුතුයි. අපිට ඕනි කෝණයෙන් බැලුවට දේ දුනු පේන්නේ නැහැ දියබිඳේ. උදෑසන හිමිදිරි පාන්දර තනාග දියබිඳක දේ දුන්නත් දකින්න නම් ඊටම අදාළෝ කෝණකින් දැකිය යුතුයි කිව්වේ ඇයි? මොකද්ද මේ උපමාව?
අපි දකින්න හැම දෙයක්ම ආත්මීය හිතකින්. මේක දකින්න බෑ ආත්මීය සිතකට. ඒකයි මේක සුකරණෝය කියේ. මහණෙනි ඉදි කට්ටක් මහමූදේ වැටුණත් එයා හමු වේ හැකි මහණෙනි මේ සුකරණෝය. මේ දුර්ලභ කම් පෙන්නන බුදුන්වහන්සේ. අතිසියුම් දෙයක් මෙතන පැහැදිලි කරනවා. මේ සිත හැදෙන හැටි. මේක වටේ යන මුළු සමාජය මේකට තියෙන අර මේකට තියෙන අර කම්මැලිකමට මේක ගැඹුරින් නුවණින් විමසන්න තියෙන මහා ප්‍රඥාව අවදි කරන්න තියෙන අර දැන් අධ්‍යාත්මිකව පිරිහුණු සමාජයට බෞද්ධයෝ ඝාතනය කළා, භික්ෂුන් වහන්සේලා සමූල ඝාතනය කළා, මේ පන්සල් කුඩු කළා, අපි අවුරුදු 100 ගණක් වහල්ු විදියට ඉඳලා අපේ අධ්‍යාත්මික ගුණපද්ධතිය විනාශ කරලා අද බොළඳ සමාජයක් ඇදිලා අධ්‍යාත්මිකව පිරිහිලා බාහිරින් හොයනවා හැම එකම. හිතනවා මේ බාහිර ඔක්කොම තියෙනවා කියලා. කිසිම දෙයක් එයාට හම් වෙන්නේ නැහැ ධර්මයේ.